බොහෝ දෙනා සොයන මාතෘකා තමයි Xහෑම් ටිප්ස් එහෙම නැත්තම් මතකතියා ගැනීමේ රහස් පාඩම් කරන හැටි වගේ දේව. ඇත්තටම ඔබ හිතනවාද ඒ ප්‍රශ්න වලට සැබෑ විසඳමතියෙන ඒ සියලු දේට විසඳුම් ලබා දෙන සැබෑ මිතුරා මේ අවට ලෝකින් ඔබට හොයාගන්න පුළුවන් කියලා. කිසිදු ලාබාපේක්ෂාවකින් තොරව ඔබට සැපසාදාදිය හැකි උදාරුමිතුරෙක්, ලගම සිටින බව ඔබ දැන සිටියආද ඒ තමයි ඔබගේම සිත සකසාගත් සිතට පමණයි ඔබේ අරමුණු ඉටුකර දිය හැක්කේ. ඒනිසා සිත සකසාගන්නා වැඩපිළිවෙලකින් ඇත්ව ඔබලබන කිසිදු ධනයකින් කිසිදු උගත්කමකින් ඔබට යහපතක් වෙන්නේ නෑ. ඔබගේ ජීවිතයට සැබෑ ආදරය සතුට අවංකවම ඔබට ලබාදන්නේ පාලනය කරගත්ත, ඔබේ සිතම පමණ ඒවගේ ඔබට නරකමදේ කරන්නේ ඔබේම නරකටයුදූ සිතමයි. ඒතරන් නපුරක් කරඩ අන්තර්ජාලයටවත් ජනමාධ්‍යයටවත් ැ අවාසනාවකටයිතිං අපේ බොහෝ වැඩිහිටියෝත් වරද දකින්නේ අන්තර්ජාලයේ එක්කෝ විවිධ මාධ්‍ය ආඇතනවල ඒ නිසා ඒවාට ඇගිල්ලදික්කරමින් කාලයක් ගත කරලා පිළිතුරක් නැතිව අවසානයේ. රණ වෙනවා. සිතපාලනයේ නොකළ පුද්ගලයාළඟ රහසින්වුවත් පවුනො කළ බුදුරජාණන් වහන්සේ රමක් වැඩසිටියත්. ඒ පුද්ගලයා විනාසයටමයි තමාගේ කටයවුතු සිද්ධ කරගන්නේ කියන කාරණයට හොඳඋදාාරණයක් තමයි බුදුන් වහන්සේගේ සිවුරේ දැවටී දැවටි උන්වහන්සේ සමීපයම සිටියත් බුදුන් වහන්සේගේ ගුණේ වටහා නොගත්ත දේවදත්ත හාමුදුරුවන් වහන්සේගේ කතාපුුවත. එහෙනම්, අපට පැහැදිලි එකඟ නොකළ සිතකට එක්සෑම්ටිප් දහදාහා දැනගත්තා දවසපුරා කටපාඩම් කළ පලක් නැති බව ඔබට වැටහෙනවා ඇති නේද. අපි මේ හැමදේම කරන්නේ සතුට ලබාගන් සමහර මිනිසුම් මුදල්වල සතුරතියෙනවා කිය හිතනවා. එෙමනැත්තම් මද්‍රව්‍යවල ෆ්‍රේමේළඟ රසමසවුළු වල ඇඳුම් පැළඳුම් ආයිත්තම්වල ඒ සතුර සොයා වෙහෙසුනත් ඒවයින් සැබෑ ස්තීර සතුටක් ලැබූ අයෙක්නම්, අපට හමුවන්නේ නෑ ඒවයින් පැතුූ සතුට නොලබී අවසානයේ අසරණු වුණ අවස්ථාවල බොහෝ දෙනා සියදිවිනසාගත්තා. වෙනත් අයගේ ජීවිත නැති කලා. එම නැත්තම් උම්මත්තක තත්වයට පත්තුලා. හැබැයි පුදුමේට කාරණය සක්විති රජ සැප හැරදමාගොස්, රාජමාලිග අන්තක්පුරය ධනය බලය මේක් කියන සියල්ල අතහැරලා සදාතනික සුවයක් ලැබූ උත්තමයෙක් තමයි අපි සම්මා සම්බුදුපියාණන් වහන්ස. වර්තමානයේ බොහෝ උගතුන් බලවතුන් මේ බුදුදහමේ සැඟවනේ සතුට සොයායන්නේ අන්න ඒ නිස. ඒ සතුට තීරණය වෙන්නේ සියල්ල අතහැරයාමින්වත් එම නැත්තම් බොහෝ වස්තු සම්පත් ලැබීමෙන්වත් වෙනත් කෙනෙකුගෙන්වත් නෙම. නොලැබෙනම තැනකින් සතුට සොයාගෙන ගියාම අවසානයේ හමුවවෙන්නේ දුකමයි. සැබෑ සතුට ඇත්තේ. තමාගේ සිත තුළයි ඒ සතුට භෘක්තිවිදිින ක්‍රමය සොයායාමු අද අපි මේ පාඩමෙන්. මේ පාඩම අවසානයේ ඔබට වැටහේවි මතකතියාගැනීමේ රහස් කියා දෙයක් නොමැති බව. තිබෙන්නේ එක මදයයි ඒ තමාගේ සිත එකග කරගත් තොත් එහි මතකය දැඩිසේ දියුණු වෙනවා එකග නොව සිතෙහි මතකය බොහෝසයින් දුර්ුවල වෙනවා. එහෙනම්. ලෝකයම දිනන්න ඉස්සෙල්ලා තමාගේ සැබෑ මාආද්‍රවන්තයා වන තමාගේ සිත දිනාගැනීමට ඒ සඳහා පිළිතුරු සපයාගැනීමට අපි අද පාඩමට යොමුමු. අපේ පාඩමේ මාතෘකාව තමයි දහැසයිනය පෙළපොතේ කුසල්සිත් වැඩි දියුණු කරමු කියන පාඩම. ඔබ දන්නවා අපි මෙතෙක් ඉදිරිපත් කළ සියලුම පාඩම් ඉදිරිපත් කළේ විභාගේට සැකසෙන ආකාරේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒවා සාකච්ඡා කරන ආකාරයට තමයි අපි පාඩම ඉදිරිපත් කළේ පුලර ීක්ෂණ පාඩම්මාලාවක් විදිහට අපි මේ පාඩම්මාලා ඉදිරිපත් කරගෙනවා, අද අපි මේ හතරවැනි පාඩමින් එහෙමනැත්තං කුසල් සිත් වැඩිදිුණු කරමු කියන පාඩමින්, පලවෙනි ප්‍රශ්නය අපි මෙන්න මේ විදියට සකසාගත්තා. අපි සිත විටග සංවරවෙයි, අව විතක අසංවර වෙ මේයට හේතුවන්නේ කුමත්ද කියනක තමයි යහන්නේ ඒ සඳහා පිළිතුරු හතරක් පහති ඉදිරිපත් කරලා තියෙනවා ඒ පිළිතුරු හතර තමයි අවට සමාජයේ අපට දකින්නට ලැබෙන දේවල්ිය අපේ සිත අසංවර කිරීමට එෙමනතා සංවර කිීමට හේතුවෙන්නේ ජනමාධ්‍යයන්න්නේ ප්‍රචාරය වන වැඩ සටහන්්‍ය සමහරය බොහෝ විට වැදිිහිටියෝ පවා බොහෝ අවස්ථාවල මෙන මේ කාරණය දිරිපත්ක අවස්ථ අපි දකිනවා එහමැත්ත මවට සමාජයට අපි ඇංගිලරි කරනු අපේ සිත මේ විදිට මගේ හිත සෞතු වනේ අසංවර වුණේ මෙන්න මේ පුදගලයාගේ මේ වචනය නිසා මේ කටයුතු නිසාහු දැක්කම තමයි මගේ සිත සෞතු වෙන්නේ කියලා කියන අවස්ථා තියෙනවා. අනත් පිළිතුර තමයි අනෙක් අයගේ නොමනා ක්‍රියා කරකම් නිසා මෙන්න මේ කියන කරුණු තුනම බාහිර සමාජයට යමු ච්චේවා තැන් අපි මුලිින්ම පාඩ ආරම්භේදී කතා කරපු කරුණුවනු අපි වටහාගත්තා අපේ සිත තරම්. අපේ සිත නරක අතර යදුවත් එනැත්තම් යහපත් අතර යදුවොත් ඒ සිතට තමයි අපට නර්කම දේ කරන්නට පුළුවන්න්නේ. ඒවගේම තමයි යහපත් හෙමනැත්තම් යහපතාකාරයට පාලන කරගත්ත සිත අපේ ජීවිතයට බොහෝ සැප උදා කරලා දෙනවා. එහනම් අපිට පැහදිලි මේ ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ තා නිවරදිම පිළිතුරවෙන්නේ සිතහි අටගන්නා සිති විලි කියන කාරණය තමයි මේ ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර වෙන්නේ ඊළඟ ප්‍රශ්නය ඔබගේ ජීවිතයට වඩාත්ම හානි ගෙන දිය හැකි කාරණය පහත කරුණු අතරින් තෝරන්න ඔබගේ ජීවිතයට වඩාත්ම හානි ගෙන දෙන්න පුළුවන් කාරණය කොරෝණ වැනි දරුණු වසංගත මේ වගේ වසංගත වලට අපේ ජීවිතයට බොහු හානි කරන්න පුළුවන් තාබලුම ඊට වඩා අයාගේ කත්තිී නෝද කියලා ලෝක ව්‍යප්ත මත් දවිය වුවදුර අපේ ජීවිතයට වඩත් හානි කරන කාරණය තමයි. ත්‍රස්තවාදී ක්‍රියා කලාපය නොත් අපේ ජීවිතයට බොහෝසේ හානි කරන කාරණයක් තමයි හැබ මේ කියන කොරණ වසංගතය නොතිබනත් මේ කියන මද්‍රවවිය වුවදුර නොතිබුනත් ත්‍රස්තවාදී වුවදුරු නොතිබනත් හිත සෞතු වනොත් හිත නරක් වුණොත් හිත දුරුවල වනොත්. ඒ හිත අයිති පුද්ගලයාට, හානියක් සිද්ධ වෙන්නේ නැද්ද. ඒ පුද්ගලයා උම්මත්තක තත්ත්වයට පත්වෙන්නේ නැද්ද. තමාට නොලබෙන දේල් පිළිබඳව බොහෝ බලාපොරොත්තු ඇතිකරගත්ත පුද්ගලයගු. ඒ බලාපොරොත්තු ඉටුකරගන්නට නොහැකි උනාම් පස්සේ බොහෝ අවස්ථාවල උම්මත්තක තත්ත්වයට පත්වෙනවා. ඉතින් මේවා සිද්ධ වුණේ මේ බාහිර සමාජයේ ලෙඩරෝග නිසාවත්, මද්‍රවවී නිසාවත්, ත්‍රස්තවාදීක්‍රයා කලාපයන් නිසාවත්ම නෙවෙේ. ඒවා නැතුවත් අපට පුළුවන්, අපේ සිතේ තියන දැඩි ආසාවන්, නිසියාවන් ඩ්වේශසාගර සිතිවිලි. ඉවසීමක් නැති සිතිවිලි වගේ සිතිවිලිවලට අපිට පුළුවන් අපේ සිත නරක් කරගඩ එහෙම නරක්කුණ හිතට තමාගේ ජීවිතයේ තමාවිසින්ම නසාදාන්නට පුළුවන්. සිය හානි කරගන්නට බොහෝ මිනිසුන් පෙළබෙන්නේ මෙන්න මේ ආකාරයට තමාගේ හිත පාලනය කරගන්නඩ බැරි වනාම තමයි. ඒනිසා අපට මේ ප්‍රශ්න යට පැහැදිලි උත්තරේ විදිහටත් දෙන්නට තියෙන්නේ වඩාත්ම ගැපෙන උත්‍රේ වන්නේ නොමග ගිය සිත තයි ඔබගේ ජීවිතයට වඩාත්ම හානිගෙන දිය හැකි කාරණය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ කුසලට බාදා කරන සිටවිලි හඳින් වෙන්නේ කවර නමින්ද. ඔබ මේ පෙළපුොතත් පෙරලගෙනඉන්න ඕන මේ අවස්ථාව ඔබට පිළිතුරු සපයන්නට පුළුවන් මේ ප්‍රශ්නයට පිතුර වෙන්නේ කුසලයක කියයන්න කුමක්ද අලෝබ අදෝස අමෝහ, සිතිවිලි වෙලින් යුක්ත යම්කිසි සිතිවිල් තියනොනම් ඒ සිතිවිලට කිය කුසල් සිතිවිල්ල කියලා ඒවගේ කුසල් සිතිවිලි ඇතිවීමට බාධ කරන සිතිවිලි හැඳින් වෙන්නේ කවර නමින්දි කියලා තමයි අහන්නේ. මොකක්ද පිළිතුර නීවරණ නමින් තමයි කුසලට බාධ කරන සිතිවිලි හඳුන්නුවන්නේ. මොහොතකට ඔබ මෙතෙක් කරමින් සිටින සිතමින් සිටින අහමින් සිටින ඒ සියලු දේවල් මොහොතකට අමතක් කරලා මේ පාඩමි අපි කතා කරන කාරණයට පොඩ්ඩක් ඇහුම්කද. පිරිසුදු වතුර භාජනයකට වෙනත් වර්ණයක් එකතු කළොත් මොකක්ද වෙන්නේ. ඒ වතුරේ පාට වෙනස්වෙනවා. ඒ වතුර තියෙන දේවල් ලීට පස්සේ පැහැදිලිව අපිට දැකගනට හැකිව නෙනෑ වතුර අප පිරිසිදු නිසා ඉතිං අපේ හිතත් එහෙම පුංචි ලදුරු කාලේ උපට මත ඇති හෙමලත්තම් පුංචි ලදරු ඉත්තිස බලන්න හොට හොඳට පුංචි කාලේ කියන දේවල් කරන දේවල් හොඳ මතක හිටිනවා. සමාරවයට පුංචි කාලේ සිදුවිච්ච දේවල් වැඩි හිටී වයසට ගිහිල්ලා පවා මතක් වෙන අවස්ථා තියනවා. එකකට හේතුව තමයි ඒ කාලේ හිත ඉතාම පිරිසිුදුයි. ඒ හිතේ සමාජත්යක ගැටිලා බොහෝ කෙලිස්ථර්මයන් වර්ධනය වෙලා නැහ. නමුත් අපි වයසිං වැඩෙන්නට වැඩෙන්න්නට සමාජත්යක ගැටනකොට අපේ හිතේ සිතිවිලි කෙමෙන් වර්ධනය වෙනවා අනුට නිර්සියා කරන්්ඩ අනුම් එක තරඟ කරඩ අනුම් පරයාජ ඇලබන්නට මෙන්න මේ වගේ සිතිවිලිත් එක්ක අපේ සිත නරක් වෙනවා අඳුරුවෙනවා. ඒත් එක්කම අපේ සිත පැහැදිලි නැති වෙනවා. අපේ සිත පැහැදිලි නෑ කියන්නේ. අවුල් සහගතයි කියන්නේ මේ හිතට යමක් පිළිවෙලට ඇතුළත් කරන්නට බැහැ. යම් කිසිකාරණයක් මතකේතියාගන්නට හරියට බැහැ. ඒනිසා, ඉගෙන ගන්න කොටත් හොඳට මතක තියාගන්නට ඕනි මේ කියන විභාග තරගැත් එක ගිහිල්ලා අවසානයේ තමාගේ සිත අන් අසන තත්ත්වයට පත්කරගන්නට එපා කියන කාරණය. මේ තරගේ නිසා සිද්ධ වෙන ප්‍රධානකාරණය තමයි තමාට වඩා ඉහල ලකුණක් ගන්නා දරුවන් කෙරහි බොහෝ විට දවේශයෙන් බලන්නට ඊ සයාවෙන් බලන්නට ඉබේමවාගේ අපි පෙළබෙන්න්නට ඉඩ තියෙනවා. ඉතින් එනිසා බුද්ධිමත්ව ද අවධානයෙන් අපගේ සිත දෙස අවධානයෙන් සිටිමින් අපගේ ජීවිතයේ ජයගන්නට ඕනි මෙනමආකාරයට පහස් සිතිවිලී හිතට එකතු වනාම අපගේ හිතේ මතකය දුරුවල වෙනවා. තැන් ඔපට වැටහේ වී ඔබේ සිතේ මේ වෙලාවේ වෙනත් දෙයක් ගැන එම නැත්තාම් වෙනත් කෙනෙක් ගැන වෙන සබ් දෙයක් ගැන වෙනත් සුවදක්කදක් ගැන එම නැත්තාම් වෙනත් තරසයක් ගැන ශරීරයට දැනෙන වේදනාවක් ගැන ඔබේ සිත සිතනවා වෙන්නට පුළුවන් ඉතින් මෙහෙම වෙන දෙයක් හිත හිතා ඔබ පොතදිහා බලාගෙන එලිවෙනකම් පාඩම් කළත් බලාහිටියත් ඒ පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑ මේතික තමයි බොහෝ මනෝවිද්‍යාඥන් විභාග රහස් කියා දෙන විවිධය විවිධ විදිහට කියලා දෙන්නේ මේ සයාල්ල බුදුදහම ඉගැ බුදුදහම මෙන්න මේ ස්වභාවට කියන්නේ කාමච්ඡන්දය කියලා ඒයන්නේ කාම වස්තු කෙරෙහි සිතේ ආසාව බහුල නම් ඒ සිත පැහැදිලි නෑ. ඒ නිසා ඒ වෙලාවට අපි හිතේ මතකය හොඳටම දුරුවලයි. ඒළඟ තස්නේ හිස්තන් දෙකක්ති නො පුරුවන්ද ජලයට වර්ණයක් එක් කළ විට එහි කිසිවක් පැහැදිලිව නොකෙනෙ දැන් අපි කතාගර මෙන්නම කාරණය එසේම සිතෙහි හිස්තනක් කෙරී ආසාාව බහුල නම්. ගද්දය මතකටනොනැගී මේ සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාවයි. ජලයට වර්ණයක් එක්කලවිට කිසිවක් පැදිරිය නොපෙන කියන උතමාව පංච නීවර්ණවල පළවිනි නීවර්ණ ධර්මයෙමනැත්තම් කාමච්චන්දය කියන නීවරණ ධර්මයට තමයි මේ ජලයට වර්ණයක් එක්කලවිට හි ස්වභාවේ උපමා කරලා තිීන්. ඉතින් මේ විදිහට සිතෙහි කාමවස්තු කෙරෙහි ආසාාව බහුලනම් උගත්්දේ මතකටන ගාගණඩ බෑ මේ අවස්ථාව තමයි කාමච්ඡන්දය සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාව. ඒළඟට රත්වී උතුරන බුණු නගන ජලයේ යමක් පැහැදිලිව නොපෙනී. මේ උපමාව දක්වන්නේ පංචනියවරණවල කිනම් ධර්මතාවට ද එසේම සිතෙහි තරහාව බහුලනම් මොකද වෙන්නේ උගත්දය මතකේට නැගන්නේ නෑ. මේ සිතෙහි කුමක් ක්‍රියාත්මකන අවස්ථාවද මේ සිතෙහි ව්‍යාපාදේ ක්‍රාත්මක වන අවස්ථාව. ව්‍යාපාදය උපමා කරලාතින්නේ රත්වී උතුරණ බුගුණු නගන ජලයට. ඊළඟට. පාසි බොහෝ ඇත්තම් එම ජලේ යමක් පැහැදිලිව නොපෙනේ. එසේම සිතෙහි කයිහි කුමක් පවතී නම් ද උගත්දය මතකට නොනැගෙන්නේ. මෙ ජලයේ පාසි බැඳී හතයනකාරණය උපමා කළේ පංචනීවරණවල කිනම් කාරණයටටද. නිදිමතගති උදාසීනකම, සිතෙහි කයෙහි යන දෙගෙහි පවතිනවා නම් උගද්දය මතකයට නගන්නට අපහසුලේ. මේ තිනමිදය සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාව තිනමිද්දයට උපමා කළේ පාසිබොහෝ ඇති පාසිබොහෝ බැඳී ඇති ජලේ තමයි තිනමිද්දයට උපමා කළේ. තිනමිද්දේ කියන්නේ සිතෙහි කයෙහි නිදි මතගතිය එහමනැත්තන් සිතෙහි කයෙහි උදාසීන කම. ඊළඟට ජලය කැබී ඇත්තම්. එම ජලයේ යමක් පැහැදිලිව නොපිෙනි. එසේම සිත කැලඹී පවතින අවස්ථාවල සිතෙහි කැලඹීම පවත්නා අවස්ථාවල උගත්දේ මතකට නොනැගී. මේ කුමක් ක්‍රාත්මක වන අවස්ථාවද. එමනත්තම් කුමන නීවණ ධර්මය ක්‍රාත්මක වන අවස්ථාවද. මේ තමයි උද්දච්ච කුක්කුච්ච නැමති නීවරණ ධර්මය ක්‍රියාත්මක වන අවස්ථාව. උද්දච්ච කුක්කුච්චේ කියන්නේ සාමානී නොසන්සුන් සිත සංසුන්කමක් ැතිවිට තවවිදිියගරකි වොත් අපි කල නොකල දේ ගැන ඇති වන පසු තැවිල්ල අපි කරපු කියපු දේවල්ලු පිළිබඳව අපි පසුව දුකට දොමනසට පත්ව අවස්ථාතියනවා මේමට කියනවා පස්්චාත්තාපය කියලා. මෙන්න මේවිදි ට කල නොකළ දේවල් ගැන පසු තවෙනවනම් නොසන්සුන් වූ සතකින් කල් ගෙවන වනම් ඒ අවස්ථාව හිත හි්‍රාත්මක වෙනවගේ කියවා උදච්කුක් කුච්ච එම නැත්තම් හිටේ කැලබිලි සහිත. වභාවේ මේ විට උද්දච්ච කුක්කුච්චේ කියන නිවර්ණ ධර්මය උපමා කළේ බුදු දහමේ කැලඹී ඇති ජලයට ඊළඟට බොරවී ඇත්නම් එම ජලයේ යමක් පැහදිලිව නොපෙනේ මේ සිතෙහි සැකය පවතින අවස්ථාවගැන්නේ ජලය බොරවී ඇත්නම් මේ ජලය යමක් පෙනනි නෑවගේ හිතේ සැකය තියෙනවා නම් ඒ සිතේ යමක් මතකයට නගා ගානට බෑ මේ කිනම් නීවර්ණ ධර්මය සිතේ ක්‍රියාත්මක වන අවස්ථාවද මේ තමයි විචිිච්චාව සිතෙහි ක්‍රාත්මක වන අවස්ථාව විචිකිච්චාව කිවේ අපි හොඳින් දන්නවා සැකය කුමක් පිළිබඳවද සැකේ ඇතිවෙන්නේ අතීතය පැවැත්ම ගැන අතීත පැවැත්ම ගැන අනාගතය පැවැත්ම ගැන අතීත හා අනාගත පැවැත්ම ගැන ඔය විදියට සිතේ ඇතිවෙන සැක මුසු ගතියහෙමනැත්තම් වැනෙන සු ගතිය හෙම නැතන් තවත් විදිියකින් කිවෝ තීරණයක් ගණඩ ැරිගත එක තීරණයගට හිත එන්නේ නෑ ඉතින් ඒ නිසා අපි හැමවිලේම අපේ හිත තීරණයකට එඩ බැරි හැම අවස්ථාවකම අපේ හිත පවතින්නේ සැකෙන්. මේ කියන සැක එහමනැත්තම් විචිකිචාව පවතිනතෙක් අපිට කිසිම කාරණය කවබෝධ කරගන්නට බෑ. ඊ ළඟටට බුදු දහ මේ නීවරණ යන වචනයෙන් අදහස් කරෙන්නේ කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්නයෙන් අහන්. මොකදද නීවරණ කියන වචනයෙන් අදහස් වෙන්නේ, මේ නීවරණ ධර්ම පහම, පංච නීවරනම කරන්නේ ආවරණය කිරීම අහුරා තැබීමක් වැලැක්වීමක් බාදා කිරීම මොකටද නිවන හෙමනැත්තම් නිවන් මග අවුරා තැබීමක් තමයි මේ කියන නීවර්ණ ධර්මවලින් සිද්ධ කරන්නේ මේ නීවරණ කියන දේවල් පිට කොහේවත් සමාජය කොහේවත් තියන දෙයක් නෙම අපේ සිතේ ඇතිවල සිතිවිලි කහිපයක් තින් මේවා විටන් විට ඇති වෙනවා ොපෙනී යනවා නැවත යම්ම් අවස්ථාම් ආපු ගමන්ව සුදුසු අවස්ථාව ආපු ගමන් හිතේ මතුව වෙනවා ඉතිංන් එනිසා අපේ හිත තුළින්ම අපි පීඩාවට පත්වෙනවා මේ නීවරණ ධර්ම අපේ හිතේ ක්‍රියාත්මක වන ති හිතේ සංවරගව ඇතිවන ප්‍රමාණයට මේ නිීවරණ ධර්ම අඩුවෙනෝ දැ මෙතනින් අපි නීවරණ ධර්ම කියලහෙනම් කිව්වීමමකක්ද අදහස් කලෙකු මත්ද නිවනාවරණය කරන නිවන්ම ගෞරා දැමීමට හේතුවන බැවින් මේවාට කියනවා. නීවරණ කිය සිතෙ කුසල් සිතිවිලි වර්ධනය කර ගැනීම සඳහා පුරුදු කරන්න ඕනි මකක්ද දැන් අපිකිවා නීවර්ණවලින් කරන්නේ නිවන් මගේ අහුරණ එක හෙම නැත්තම් දුකින් මිදීම අවුරණ එක දුකින් විදිීමට අපි යම් කිසි කාරය කනවා ඒ සියල් අවුරලා වලක් කළ දානවා ඒවාගේම තමයි අනිත්කාරනු තොලක්කනෝ. ඉතින් මේ විදිහත වලක්වන නීවරණවලින් සිතමුදාගණඩ නම් කුසල් සිටතිවිලි වර්ධනය කරගන්න ඕනි හිති ල් සිතිවිලි ගැන අලෝබ අද්වේශ අම්මෝහ වගේ කුසල් සිතිවිලි මේවා වර්ධනය කරන්නන්නනා පුරුදු කරණ්ඩෝනි කුමක්ද අපි පුරදු කරණ්ඩෝනි ගුණ ධර්මය මොකද ඒ තමයි භාවනාව භාවනාව කියන මොකක්ද සාමාන්‍යෙන් භාවනාව කියන අදහසේ වචනය තේරුම තමයි යම්කිසි අරමුණක අපේ හිත එකඟ කිරීම ඒ ඒ අරමුණ අනිවාරයම කුසල් අරමුණක් වඩ ඕනි යහපත් අරමුණක් වෙඩ ඕ. අනුන්ට කරදර කරන දෙයක් ගැන සිත සිතා සිටියයොත් ඒක භාවනාවක් නෙමේ ඇම නැත්තම් සතුරකු පිළිබඳව සිත සිතා සිටියයොත් ඒක භාවනාවක් නෙමේ. කුසල් අරමුණක් න මෛත්‍රිය කරුණාව බුදුගුණ ඒ වගේ කුසල් අරමුණක අපේ හිත එකඟ කරනවනං එකට කියනවා භාවනාව කියලා. ඉතින් මේ භාවනාව පධන වසෙන්ම ට දෙක්කට බෙදෙනවා සමත භාවනාව විදර්ශනා භාවනා කියලා මේ සමත භාවනාව පිළිබඳව තමයි අද අපි මේ පාඩමින් කතා කෙරෙන්නේ. එතකොට සමත භාවනාව කියන්නේ අපි ඉතාම කෙටිය මතකතියාගත්තෝද සිත සංසුන් කිරීම එහම නැත්තම් විසිරී ඇති සිත එක්තැන් කිරීම කියලා මතකතතියාගත්තම ඇති. චිත්තං සමේතීති සමතෝ කියලා පාලීින් බුදුදහමයක දක්වලා තියෙනවා ත්තන්කිවෙ සිත සමේතීතිකයන්නේ සමනය කරනවා එහම නැත සංසුන් කරනවා. සමතෝකිව සමත අයිකන එක. චිත්තන් සමේතීති සමතෝකිවේ සිත සංසුන් කරන්නේ සමත යකේන අදහස. ඉතින් සමත භාවනාවකයන්නේ සිත සංසුන් කරන භාවනාව මේ සමත භාවනාවෙන් තමයි අප මේ පංචනීවරණ යටපත් කරලා තියාගන්නේ යටපත් කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම පංචනීවරණ, අපේ සිතේෙන් ඉවත් කරලා අදානවක ඉන එක නෙමෙ. ටික කාලේ ටික මොහොතකට ටි අතාව කාලික අපියටපත් කල දන හැබැයි ෝලම් මොතක මතු ඉන්නට පුළුවන්. මේවා සම්පූර්ණයෙන්ම පංචනීවර්ණයන් සම්පර්ණයෙන්ම හිතෙන් ුදුරාදාාන්න්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනාවේ, විදර්ශනා භාව ගැන අපි ඉළඟ පාඩමින් කතා කරනවා. කුසල් අරමුණක සිත්ත එකඟ කර ගැනීම තමයි බුදුදහමට අනුව භාවනාවේ පරමාර්ථය. ිත්තං සමීතිීති සමතෝ කියෙන ගාථපාටේ අදහසවිි කතා කලා සිත සංසුන් කරන්නේ සමතැයි කිය අදහස තමයි චිත්තන් සමීතීති සමතෝ කියෙන ගාථපාටේද සමත භාවනාව සඳහා භාවිතා කරන තවත් නම් දෙකක් තියනෝ. ඒ නම් දෙකව බාහලතියනවද. එ තමයි චිත්ත භාවනා හා සමාධි භාවනා කියල කියන්. ඕනෑම කටයුත්තකටය ඔබ දන්නවා පදනමක් අවස්්‍යය. නි මූලික අඩිතාදාලමක් අවස්්‍යය ගයක් හදනකුට වනත් අපි බෞන්්ඩේසමක් දාලා තමයි ඒක උඩ පදනමක් දාළ තමයි ඒ මත බිත්ති නංවන්නේ. ඒ වගේ ඕලම කටයුත්තකට පදනමක් අවශ්‍යය ඒ අනුව හිත දියුණු කිරීමේ පදනමකුත් තියෙනවා. හිතදියුණු කරන්න්නත් නොලින්ම කළයුතු දෙයක්තියෙනවා. සීලය තමයි හිත දියුණු කිරීමේ පදනම කය වචනය සංවර කර ගැනීම විදිහත තමයි සීලය හඳුන්වන්නේ. සීලයට අඇත්වන අංග තුනක් ආර්්‍යස්ථාගික මාර්ගයේ දැක්වෙනවා. ආර්යස්ථාගික මාර්ගයේ සීලයට අඇත්වන අංග තුනක් තියෙනවා ඒ අංග තුන මොනවාද. සම්මා වාචා තම්මා කම්මන්ත සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම. අවබෝධයෙන් යුතු සියලු ඉරියව් පැවැත්වීම බුදුදහමේ හඳුන්වන්නේ කෙලෙසින්ද සියලු ඉරියෝ කියයන්නේ අපි ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා නිදියන සැටපෙන ේරියවත් තියෙනවා මෙන්න මේ හැම ඉරියව්වකම අපි බොහෝ විටිඉන්නේ අවබෝධ අවබෝධීෙන් යුතුව සියලු ඉරියව් පැවැත්වීම බුදුදහමේ හඳුන්වන්නේ කෝමද ඒ සඳහා සති සම්ප ජංජ යන්න භාවිතාවෙන්නේ අවබෝධීෙන් යුතුව සියලු ඉරියව පැවැත්වීම යන්නට බුදුදහමේ මේ වචනය තමයි මේ භාවිතය තමයි යොදන්නේ ඒළඟට සතර කර්මස්ථාන තෝරාදීම සඳහා කම්මට්ටානාචාර්යවරුන් විමසා බලන්නේ කුමත්ද මේ යන්නේ දැන් අපි භාවනා කරන්න ඉස්සල්ලම තරණය කරම් පස්සේ භාවනාකිරීම සඳහා වෙනකාරයන් වලදි වගේම අපිට ගැලපෙන අරමුණක් අවශ්‍යයි. එතකොට ඒ පුද්ගලයාට අවස්්‍යය අරමුණ සොයාබැලීමට හිත පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් අපිට ඒ හිත පිළිබඳව අවබෝධයක් නැත්තම් අනිවාරෙන්ම අපි ඒ සඳහා සුදුසු ගුරුවරේ ළඟට ගිහිල්ලා. අපිට ගැලපෙන භාවනාවට, ලපෙන අරමුණ අපි සොයාගන්නට ඕනි මේ කර්මස්ථාන කිවී ඔය කියන පුද්ගල ස්වභාවයානුව භාවනාවට ගැලපෙන අරමුණක් සොයා ගැනීම හෙමනැත්තම් භාවනාව සඳහා තෝරාගන්නා අරමුණු වලට තමයි කර්මස්ථාන කියන්නේ මේ කර්මස්ථාන හත ලිහක් එමනැත්තම් සම සතලිස් කර්මස්ථාන කියලා මේ කර්මස්ථාන බුදුදහමේ හඳුන්වනවා මේ විදියට සමසතලිස් කර්මස්ථාන තෝරාදීම සඳහා කම්මට්ටානාචාරියවරුන්ගේ ගැන කමටහන් දෙෙන ගුරුවරුන් විමසා බලන්නේ කුමක්ද විමසා බලන්නේ ඒ පුද්ගලයාගේ චරිතය. විසේසිෙන් රාගාධික පුද්ගලයක් නං ඔහුට අසුභ අරමුණක් භාවනාවට දෙනවා. එවගේම තමයි දවේසේ අධික පුද්ගලයක් නං ඔහුට මෛත්‍රිය වගේ අරමුණක් සහිත භාවනාවකට ඒ පුද්ගලයා යොමු කරනවා මෙන්න මේ විදිහයට පුද්ගල චරිත ස්වභාවයන් තමයි බුදුදහම සැලකිල්ලට ගන්නේ යම්කිසි පුද්ගලයකුට කමටහන්දීම සඳහා පුද්ගල චරිත ඔබහලා ඇති රාගචරිත ද්වේශ චරිත මෝහචරිත සද්ධහාචරිත බුද්ධ චරිත විතක්ක චරිත විදිහයට පුද්ගල චරිත හයක් දක්වලාතියෙනවා මුත් මෙතන මේ කියන විදිහට එක පුදගලේ ක්‍රාග චරිතයම වෙත රක් නෑ දවේශ චර්තයෙන්ම තරක් නෑ සම් මේ රාග ද්වේස මේ කියන සිතිවිලි ඔක්කම තියනට පුළුවන් හැබයි. බොහෝ විට සෑම් පුද්ගලයකුම පාහේ ගත්තම මේ කියන එක චර්තස් ස්වභාවයක් අධිකව කැපි පෙනෙනවා. වැඩියම්ම පුද්ගල චරිතයක මේ කියන එක චර්තයක් මතු වනෝ. මෙන්නම මේ කියන චර්ත ස්වභාගන්ට අනුව තමයි බුදු දහමේ කමටහන් ලබා දෙන්නේ භාවන අරමුණු ලබා දෙන්නේ. ඒවගේම ඊළඟ ප්‍රශ්නය තමයි ුදුරජාණන් වහන්සේ ජීවමානසමයේ ස්වර්ණකාරනම් හිමිනමත් සාර මසක් මුළුල්ලේ ආස හතරක්. බෞද්වඩා ප්‍රතිපල් ලැබවෙ නෑ. එසේදීමට හේතු කුමත්ද ගැනීමේ දීර්ග කාලයක් භාවනා කරත් මේ ික්සුන් වහන්සේ කිසිදු ප්‍රතිඵලයක් ලබන්නට බැරි වුණා. එකට හේතු වනේ සුතුසු ආචාර්යවරයකුගෙන් අපි අර කලින් කතාකරපු විදිහයට කමටහන් නොලබා තමාගේ සිතු මතයට, භාවනා කරන්න ගිය නිසා අපිට භාවනාවේද අවශ්‍ය පූර්ු අවශ්‍යතා පිළිබඳව සැකසුනු ප්‍රශ්නයක් තමයි මේ භාවනාවට පිවිසෙන තැනත්තා ඉටු කරගතයුතු පූරු අවශ්‍යතාවලට අයත් එක් අවශ්‍යතාවක් වන්නේ මෙතර කරුණුකිී පැත්තියෙනවා ඊට අදාළ වැදගත්ම එකැන භාවනා කරන්න ඉස්සල්ල මුලින්ම සපයාගත යුතු මුලින්ම එට්ටු කරගතය යුතු අවශ්‍යතාවක් තමයි මේ අහන්නේ පළවිනියට දක්ොල තිෙනව සුදෝ සුදු වස්තරයා බොහෝ අය මෙහම සිතන ආරයකුත්තිය නො මේ සුදු වස්ත්‍රේයට මුල්තැනදින අවස්ථා යනවා නමුත් අපි භාවනාවට යනකට සුදු අස්ත්‍රයකටද මුල්තන දෙන්නේ. තම භාවන වැලසරහනකට යන බව පවසා මුදල්ලෙකුතු කිරීමයි. මේකද අපි භාවනාවකට යන්න ඉසල්ල කරන්නේ මෙහම කරන අවස්ථාත් නැත්තේම නැතුවා නොවේ සමාජය ඉතින් ඒ නොවැටැහීම නිසා තමයි මේවාන අපි භාවනාවකට යන්ද ඉස්සල්ලා අවස්්‍ය පූර අවස්්‍යදාවක් වන්නේ. ගේම චිර ප්‍රසිද්ධ නවගුණ වැලක් සොයා ගැනීම අපිට නවගුණ වැලක් තිබුණා කියලාම භාවනාව සඳහා වූ පූර්ු අවසතාවක් කිටනාා වෙන්නේ නෑ වැද්දගත්ම කරුණ තමයි මෙතන අපිට අවස්්‍ය භාවනා කිරීම සඳහා ධර්මස්වනය ැන බනාහනවක ඉන කාරණය බනාහලා තීන්ඩෝනි නිතරම් ඉතින් මෙතරම ධර්මස්්‍රවනය කරනවනම් බනාහන වනං අපේ අවබෝධය දියුණුයි එන්ඒ අවබෝධය දියුණු ඉනං යට භාවනා කරන්න ඉතා පහසුයි. එවගේම අපි පෙළපොතෙත් දක්වල තියෙනවා භාවනාවට පිවිසෙන තැනැත්තා එතු කරගතයවුතු පූරු අවශ්‍යතා කිහිපයක් ඒ තමයි කල්්‍යානමිත්‍ර ආශරය සිල්ලුවත්වීම ධර්මස්්‍රවනය වීර්ය ප්‍රඥාව. ඊරඟ ප්‍රශ්නය කාල දේවල හිවත් අසිත තවසා උසස් දොන ලාබියකි යන ප්‍රකාශේ යොදාගත හැක්කේ පහත දැක්වෙන කවුර කරුණක් තහවුරු කිරීම සඳහාද. එකයන්නේ මේ කාලදේවල හෙවත් අසිත කියන තාපසය උසස් දියාාන ලාබී කියන කාරණය අපිට අදාළ කර ගණඩ පුුවන් අවස්ථාවත්තියන යම් කිසි කාරයයක් අහවුරු කරන්න එකක් තමයි අපි බලමු පහලිඳම් මේ කරුණුටි කතාගරෙමු දියාවන ලැබීම බුදුදහම එකම පරමාර්තය ්‍යාන ලබීම් බුද්ධාම එකම ප්‍රමාර්තයේ ද නෑ බුද්ධහම එකම පරමාර්තය දාන ලැබීම නෙමේ. දියාන ලැබූ විට පුනර් භවය අවසන් වුවන බව දියන් ැබූ විට පුනර් භවය අවසන් වෙන්නේ නෑ පුනර්භවකයන්නේ මරණයෙන් පස්සේ නැවත ඉපදීම මේක නතරරන්නට පුළුවන්නේ කර්මය සයකිරීමෙන් පමණයි කර්මය සයකිරීම කියන්නේ නිවන් දැකීම නිවන් අවබුතු කර ගැනීම. තින් දයානවලින් මේ විදිට පුනර් භව අවසන්කාන්නඩ බෑ. දියාන් ලැබීමින් උසස් ප්‍රසිද්ධියක් ලැබේ කියන කාරණයද මෙතනින් අපට පැහැදිලි වෙන්නේ. ඒකත් නෙවිේ ද්‍යාන් ැබීමෙන් උසස් ප්‍රසිද්ධියක් ලැබීම කියන කාරණය නෙවෙයි මෙතර කාල දේවල ෙවත් අසිත අවසා උසස් ධ්‍යානලාභිය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ. එයින් පැහැදිලි වෙන්නේ සිදුවත් බෝසතාාණන් වහන්සේ ලොව පහළවීමට පෙර භාරතයන් අතර භාවනාව භාවිතා විය කෙන කාරණය පැහැදිලි කරද ඒ කියන කාරණයට උදාහරණයක්කු දිහට තමයි. අපිට මේ කාල දේවල ෙවත් අසිත අවසා උසස් ධ්‍යාන්ලාභිය කියන කාරණය ොදා ගන්ඩ පුළුවන්න්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ එමනැතම් බෝස්ථාන් වහන්සේ මේ ලෝකේ පහළවෙඩ ඉස්සල්ලාම ධ්‍යයානලාබී පිරි සමාජයේ ජීවත්වල හිටිය මේ කාලදවල තාපසයා බුදුරජා බෝස්ධාන් වහන්සේ ඉපදීමට පෙර ද්‍යාන් ලබාගෙනට පුද්ගලේ. එකින් පැහදිලි වෙන්නේ ධ්‍යාන ලැබීම සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුුණට පස්සේ විතරක් නෙවෙේ ඊට ඉසල්ලත් ඒ වගේ හිටිය එකට උදාහරණයක් තමයි මේ කාලදේවල තාපසයා උසස් ්‍යාන ලාභියෙක් වීම කියන කාරණය. ඊ ළඟට වර්තමානයේ ලෝකවාසී සැමට භාවනාව මහාගු උතුම් මවස දෙයක් වී. මෙන්න මේ කියන කාරණය පැහැදිලි කරන්න. මෙන මේ විදිහට විභාගයට විිසේසිෙන් සාමානිපලය විභාගේ බුද්ධර්මය ප්‍රශ්න පත්‍රී තුන්වෙනි කොටසට ප්‍රශ්න තුනකින් සකස් වෙලා එන ප්‍රශ්නවල තුන්ගනි කොටසට මේ වගේ විස්තර කරන්නට පැහැදිලි කරන්නට ප්‍රශ්නයක් මුුවෙනවා තැ ද මතකතියාගන්න ොනි අපි කලින් සඳහන්කරාවගේ අනවශ්‍ය කරුණු දිරිපත්නොකර, අනවස්්‍ය කරුණුුවලට කාලය මිඩංගු කරමින් නිකරුණේ කරුණු දිරිපත්නොකර මේ සඳහා ඉල්ලන කරුණු ටිකම අපි ඉදිරිපත් කරන්නට ඕලි. මෙතන කියනවා වර්තමානය කිය කාරණය. තකට ඒකාරනය අපි හොඳට තේරුම්ගන්නු අනිතික ලෝකවාසයකට එකක්ම රටක පිරිසකට නෙවෙේ. මේ මුල් ලෝකයම් වසන මිනිසුන්ත වර්තමානේ භාවනාව මහග අෞසධයක් වේ කියයන්නේ භහාවනාව ඉතාම් ප්‍රයෝජනවත් වේ කියන. කාරණ ඉතින් මෙතනද පැහැදිලි කරන්න ඕඩි විසිරනු සිතක අසාහනය අධිකවීම කියන කාරණය. විසේසේම දැ භාවනාටිස්සල් ඇයි අි භාවනා කරන්නේ කියන කාරණය පැහැලි කරනවා මෙතන විසිරුණු සිටක අසාහනය තියෙනවා විසිරු සිතක සතුටක් නෑ ඉතින් අපේ ජීවිතයේ ප්‍රධාන අරමුණු සතුර ලැබීම මෙන මේ කියන කාරණය මේකට ඇතුළත් කරන්නට ඕන ඒ වගේම තමයි අසාහනය අධිකවීම නිසාමකද සිද්ධවෙන්නේ විධ රෝගවලට ඒ කාරණය හේතු වෙනවා මානසික ආාධිත බව එහෙමනැත්තම් මානසිකව අසානකාරිව ජීවත්ව වන නං ආතතින් ජීවත්වනවානං ඒ තත්ත්වය පසුකාලීනව රෝග තත්ත්වට පවා මුල් වෙනවා. බොහෝ රෝගවලට මේ කියන මානසික තත්වේ හේතුවෙනවා කිය විද්‍යාඥන් පර්ේශනවලින් පවා සොයාගෙන තියෙනවා. ඒගේම තමයි විධ පරේසන මගින් භාවනාව කායික රෝග දුර්වල කිරීම සහ යොදාගත හැකි බවත් අහරුරගෙන තියෙනවා විශේසේෙන්ම පිළිකාරෝගින් පවා. සුවපත් කිරීමට බොහෝ අවස්ථාවල භාවනාව යොදාගන්න අවස්ථා තියෙනවා. බොහෝ රෝගවලට මානසිකත්වය ප්‍රබල බලපෑමක් සිදුකරයි කියන කරනු. මෙන මේ කියන කරුණු ටික අපි මේ කියන පැහැදිලි කිරීමේ ක්‍රශ්නඇත පිළිතුරක් විදිහත ඇතුළත් කරන්නට ඕන්. අද අපි කතා කළ පාඩම මෙතැරින් අවසන් කරනවා. අප මෙතෙක් කතා කරේ පංචනීවරණ පිළිබඳව මේ පංචනීවරණ යටපත් කරගැනීම සඳහා තියෙන. ප්‍රබලම ක්‍රමවේදේ තමයි භාවනාව භාවනාවක යන්නේ කුසල් සිත් වැඩීම මේ භහනාව ප්‍රදස් ප්‍රධානකොටස් දෙකට බිදුනා සමතහා විදර්ශනාවසෙන් සමත භාවනාවට ප්‍රධාන නම් දෙකක්. තව කතා කර චිත්ත භාවනාව සමාධි භාවනාව විදිහත සමත භාවනාවෙන් කිරෙන්නේ කෙලෙස් යටපත් කර ගැනීම විසේසේම මේකකි වූ පංචනීවරණයන් යටපත් කර ගැනීම විදර්ශනා භාවනාවෙන් කිරෙන්නේ. කෙ සම්පූර්ණයෙන්ම සිතිං ඉවත් කර දනීම. පුද්ගල චරිත හොයලබල්ල තමයි භාවනා කරන්න්න පුද්ගලයකුට අරමුළු දෙන්නේ. ඒ කියන භාවනා අරමුණු හතළියයට කියනවා සම සතලෙස් කමටහන් කියලා. මේ කමටහන් ලබාගන්්ඩෝනි භාවනාව පිළි බඳ හුඳ අවබෝධයක්ත්තියන ගුුවරෙක්ගෙන්. ඉතිං භාවනාව කරන්දනං සීලේ පිහිටල භාවනාවාරම්භ කරන්නට ඕනි භාවනාව සඳ පූර් පුෘත්ති අන්ති නෝ ධර්මස්්‍රවනය කල්්‍යාන මිත්‍රෑඇසුර වගේ මෙ මේ දිහයට භාවනා කළොත් අපිට පංචාභිච්ඥා අස්ට සමාපත්ති වගේ හෙලා දි්‍යනයංපද වගන්නඩ පුළුවන් ඒ වගේම මෙලොවජීවිත සාර්ථකරගඩත් පුළුවා.